ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉදිරි දින තුනේ ඉන්ධන පෝලිම් වලට එන්න එපා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා වලට පමණයි ඉන්දියාවේ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට Palani Guantu to Pala Julimasa Palamunda Sita Yali Vedarambai Prathamin Deshi Yapuat Ratayande Kotanatada Tirane Tieni Api Ka Atavat Neve Indanatamai Tirane Karane Heta Ratayana Tena Kanjitel Amati Cube Idiri Davastune Polimvala Inna Epakiela Loku Indanavak Avila Tienama Eka Aturata Daga and Behakiela Amatituma Cuba Indana Bedakarima Labana Visitun Vanda Indala Saman Vidikata Pavatoganiana Salasum Kerala Tienava Janata Vidikata Apita Makiana Hamadiak Dihama Balagin in the Vitarai Sidda Vela Tieni ඉන්ධන නැති නිසා අද වෙනකොට රටම අකර්මණ්‍ය වෙලා ඉවරයි. ජීවිතේ ගොඩනගා ගන්න තියෙන, වැඩ කරන්න තියෙන, රට හදන්න තියෙන කාලය නිර්පරාදේ පිච්චිලා අළු වෙලා යනවා මේ පෝලිම් වලට වෙලා ඉඳලා. අපිට ඩොලර් නෑ ඒක ඇත්ත. ඒක නිසා තෙලුත් නෑ, ගෑසුත් නෑ. ඒකත් ඇත්ත. හැබැයි මේ වෙනකොටත් අපිට මේ තියෙන තෙල් ටිකවත් පරිස්සමින් පාවිච්චි කරන්න නිසි වැඩපිළිවෙලක් තියෙනවද? අපි දිගින් දිගටම කිව්වා පෙන්නුවා මේ ප්‍රශ්නේ ඔඩුදුවන්න කලින් මේවා විසඳන්න ඕන විවිධ ක්‍රම ඒත් මේ පාලකීන් ඇමතිවරු තවම හරි උද්දච්චයි උඩඟුයි මේවා පිළිගන්න කැමති නැහැ කාලයක් ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ ඇස්සරෙන්නේ පිළිතුරු හොයන්න හදන්නේ ඔන්න දැන් නහයට උඩින් වතුර දැම්මට පස්සේ ඇමතිතුමා ඉන්ධන ගැන තීරණ කිහිපයක් අද ගත්තා දැන් ප්‍රශ්නේ බරපතලයි ඇමති කංචන විජේසේකර නම් කියන්නේ ඉදිරි දවස් 3 පෝලිං වල ඉන්න එපා කියලා දින 3කට පෙර ඩීසල් මෙට්‍රික් ටොන් 2800ක් නැත්නම් 3000ක ආසන්න ප්‍රමාණයක් තමයි අපි වෙළඳපොළට නිකුත් කරමින් තිබුණේ. නමුත් ඊයේ දවස වෙන විට මෙට්‍රික් ටොන් 6000ක් දක්වා ඒ ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා. ඩීසල් බෙදා හැරීමේ කටයුතු අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින 2 තුල යථා තත්ත්වයට පත් කරන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. Petrol පිළිබඳව අපිට තවමත් ප්‍රමාණවත් තොග අපිට නැහැ සම්පූර්ණ වශයෙන්ම ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න වෙළඳපොළට නිකුත් කරන්න අපි බලාපොරොත්තු වුණා ඊයේ දවසේ එක පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමේ අරමුණින් අවශ්‍ය මුදල් මහා බැංකුව මහා භාණ්ඩාගාරය සහ ඛනිත් තෙල් සංස්ථාව සූදානම් කරගෙන තමයි අපි ඇනෝම් කටයුතු කරලා තිබුණේ නමුත් අපිට සිකුරාදා සවස වන විට sannivedanaye වුණේ තෝරාගත් නෞකාව විශාලත්වයෙන් වැඩි නෞකාවක් අපේ වරායට මීට පෙර ලබාගෙන තිබුණේ අපි 40000ක් ඇනෝම් කරලා තිබුණත් ඒ නෞකාව 150000ක් මෙට්‍රික් ටොන් වශයෙන් තමයි තිබුණේ තවත් රටකට ගෙනියන කොටසක් එක්ක තවමත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා වෙනත් විකල්ප ක්‍රමයකින් ඒක ලබා ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා තවත් ඇනවුම් දෙකක් අපි සිදු කරලා තිබෙනවා 23 සහ 24 කියන දින දෙකට පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් ඒ සඳහා අවශ්‍ය මුදල් සඳහා ණයවර ලිපි විවෘත කර තිබෙනවා මහ බැංකුව නිදහස් කරලා තිබෙනවා අපිට තිබෙන ඩීසල් තොග අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින 10ක පමණ ප්‍රමාණය කිසිම ගැටලුවකින් තොරව වෙනදට වැඩිය වෙළඳපොළට නිකුත් කරමින් මේ තියෙන තදබදය ඉවත් කිරීම සඳහා අපිට පුළුවන්කම ලැබෙයි කියලා ලංකා යුසි සමාගමේත් සහයෝගය ඇතිව මේ ඉදිරි දින කීපය කලමනාකරණය කර ගැනීමේ කටයුත්ත කරන්න විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා ඉදිරි දින 3-4 23 වෙනිදා අපිට නැවත පෙට්‍රල් නෞකාවක් අපි ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන්නේ ඒත් එක් පෙට්‍රල් අත්‍යවශ්‍යම වශයෙන් ලබා ගැනීමට අවශ්‍ය නොමැති අත්‍යවශ්‍යම කොටස් වලට විතරක් ඒ අවශ්‍ය පෙට්‍රල් ලබා ගැනීමේ අරමුණින් ඉඩ සලසලා දීලා ඉන්ධන පෝලිම් වලට පෙට්‍රල් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරි දින 3ේදී එකතු වෙන්න එපා කියන එක අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා 3 වෙනිදෙන් පසුව අපි ඒක යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වෙන බැවින් අද ඉඳලා මාර්ගයක බලපත්‍රයක් ඇතුව දුවන පොදු ප්‍රවාහන බස් රථ සියල්ලංගෙම අපි ඉල්ලීමක් කරනවා වෙනත් ඉන්ධන පිරෝම්හල් වලට යන්න එපා. ඒ සියලුම බස් රථ තමන්ට තිබෙන ළඟම ඩිපෝවෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන්න. පැය 24 පුරා ඒ හැම ඩිපෝවකම ඉන්ධන බෙදා හැරීමේ කටයුත්ත කරන්න උන් එකඟ වෙලා තිබෙනවා. විදේශීය සංචාරකයන් ගෙන යන බස් රථ, වෑන් රථ, ඩීසල් භාවිතා කරන. එවැනි රථත් ඩිපෝල් තුල ඉන්ධන ලබා දීම සඳහා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. පාසල් සේවය කරන ඩීසල් භාවිතා කරන වෑන් රථ සහ බස් රථ
රට ඒ දෙකත් අපි ඩිපෝල් තුල තමයි අපි ලබා දෙන බලවපොරොත්තු වෙන හැබැයි ඊළඟ සති දෙකේ ඈන් රට වලට අවශ්‍ය වෙන්නේ නැහැ ඉන්ධන ලබා ගන්න පාසල් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ සිදු කරන නිසා සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ වලටත් අපි මේ අවස්ථාවම ලබා දෙලා තියෙනවා ඩිපෝ ඇතුලේ තෙල් අරගෙන ලියවිල්ල වෙන ඉන්ධන පෙරුම් හල්ල තෙල් ලබා ගන්න කටයුතු කරන්න එපා අපි බලාපොරොත්තු වෙන එළමෙන සතියේ ඉඳලා සිකුරාදා දවස තෝරාගත්ත පිරෝම්හල් කීපයක් අපිට ලබා දෙන්න. විශේෂ අත්‍යවශ්‍ය සේවා කරන වෛද්‍ය මණ්ඩලයට පමණක් නෙමෙයි වෛද්‍ය සහායකයන්. ඒ තෝරාගෙන ඔවුන්ට සිකුරාදා දවසේ ඒ අවශ්‍ය ඉන්ධන තුග ලබා දීම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීම සඳහා මේ වන විට අපි අවධානය යොමු වෙලා තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙළ අපි එළමෙන සතියේ ඉඳලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. බලශක්ති අමාත්‍යවරයා හැටියට ඉල්ලීමක් කරනවා පෞද්ගලික අංශිනු. තමන්ට පුළුවන් නම් තමන්ගේ නිලධාරීන් සේවකයන් නිවසේ සිට වැඩ කිරීම සඳහා යොමු කරන්න ඒක මාර්ගගත ක්‍රමයේ ඔස්සේ කරන්න පුළුවන් නම් අපි කොවිඩ් කාලයක කරා වෘත්තිමය ත්‍රිරෝද රථ අපෙන් ඉල්ලීමක් කරා ඔවුන්ට ඉන්ධන ලබා ගැනීම පහසු කරන ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා. ඔවුන් තෝරා ගන්නා එක පිරවුම් හලකින් ඔවුන්ට දෛනිකව අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ ඉඳලා මේ ඉන්ධන පිරවුම් හල් වලට වෙන් කිරීමෙන් පසුව ත්‍රිරෝද රථ අපි දැනුවත් කරනවා ඉන්ධන පිරවුම් හල් වලට මෙන්න මේ අංක තියෙන ත්‍රිරෝද රථ තමයි ඔබේ පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගන්න දෛනිකව එන්නේ කියන එක. නිවසේ පාවිච්චි කරන අනිකුත් රථ වෙන්න පුළුවන්. ඒකට දැනට යෝජනා වෙලා තිබෙන්නේ නම්බර් ප්ලේට් එකේ අවසාන ඉලක්කම 90 යම් දින කාල වකවානුවක් වෙන් කළ දෙන්න. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ පෝලිං වලින් 3-2ක් දෛනිකව ඉවත් කිරීමේ කටයුතු කරන්න. ඒ අනුව සහනයක් ලැබෙනවා සියලු දිනාටම අඩුම තරමේ ලීටර 30ක් හෝ ලීටර 20ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. යම් බලාපොරොත්තුවක් තියාගෙන තිබුණේ ඉන්දියානු ණය ක්‍රමයේ ලැබෙන මුදල් අපිට ජූලි මාසයේ පළවෙනි සතියේ ඉඳලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා ඩොලර් මිලියන 500ක්. නමුත් යම් කිසි හේතුවකට ඒක අපිට තාම ලබා ගන්න නොහැකිලා තිබෙනවා. අපිට සේවයක් සපයන්න බැරි නම් අපිට තියෙන මුදල් වලින් සේවය සැපයීම සඳහා පුළුවන් අඩුම තරමේ බලාපොරොත්තු වෙන අවුරුද්දක කාලයක්වත් ණය ක්‍රම යටතේ තෙල් ගෙනල්ලා මේ රටේ මුදල් සංචිත භාවිතා කරන්නේ නැතුව තෙල් බෙදා හැරීමේ කටයුතු කළ හැකි ලෝකයේ විවිධ සමාගම් වලට ඒ අවස්ථාවේ ලබා දීමේ කටයුත්ත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න ඒ ආයතනයක් හැටියට තියාගෙන මේක අපිට බෙදීමේ කටයුතු කරන්නත් බැරි නම් අපිට සැපයුමක් දෙන්නත් බැරි නම් ඒක රජයේ කියන නම යටදී තියාගෙන ඉඳලා අපිට අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බෑ. ඩීසල් මේ වන විට පෙරේදා ගොඩබාන ලද 40,000ක ප්‍රමාණයක් එක්ක අපේ තිබුණේ 6,000ක් පමණ ප්‍රමාණයක්. ඊයේ 6,000ක් නිකුත් වුණාට පස්සේ 40,000ක ප්‍රමාණයක් අද උදේ වෙනකොට තියෙනවා අපේ ඩීසල් තොග හැටියට. ඊට අමතරව 600ක් දෛනිකව එකතු වෙනවා පිරිපහදුවෙන්. පෙට්‍රල් සංචිත ගත්තම අද උදෑසන 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක පමණ ප්‍රමාණයක් තියෙනවා. 95 8,300ක් පමණ තියෙනවා. ඊයේ රාත්‍රී IOC සමාගමෙන් කිව්වේ 10,000ක සංචිතයක් 92 ඔවුන් සතුව තියෙනවා කියලා. ඊට අමතරව 350ක් දෛනිකව පිරිපහදුවෙන් නිෂ්පාදනය වෙනවා මෙට්‍රික් ටන් මේ. අපිට දැන් රට ගොඩ ගන්න ඩොලර් ගේන්න පුළුවන් එකම ක්‍රමය සංචාරක කර්මාන්තය. ඒත් අද වෙන විට සංචාරක කර්මාන්තයත් මරුකටට යමින් තිබෙනවා. විදුලි ඉන්ධන සහ ගෑස් අර්බුදය සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බරපතල ප්‍රශ්නයක්. අපිට දැන් ගොඩේන්න තියෙන එකම මාර්ගය කොයින් හරි ඩොලර් හොයාගන්න එක. ඩොලර් විශාල වශයෙන් හොයාගන්න පුළුවන් නිෂ්පාදන ශේෂ්ත්‍රයත් අද බිමටම සමතලා වෙලා. දැන් අපිට ගොඩ යන්න තියෙන එකම මග සංචාරකීන් අපේ රටට ගෙන්නලා ඩොලර් හොයාගන්න එක විතරයි. සංචාරකයෝ අපේ රටට එන්න වගේම සුන්දර තැන්වල කාලය ගත කරන්න හරි කැමති. නමුත් මේ වන විට වසර ගණනාවක සිට සංචාරක කර්මාන්තය දැඩි ලෙස පසුබෑමකට ලක්ව තිබෙනවා. පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හමුවේ සංචාරකීන්ට අපේ රට අමතක වී තිබුණා. යලිත් රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදකාරී වාතාවරණය මත සංචාරකීන් ශ්‍රී ලංකාවට ඒමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තය නියැලෙන වෘත්තිකින් මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. ගාලු කොටුව ආශ්‍රිතව සංචාරක කලාපේ හෝටල් පවත්වාගෙන යන පිරිස් සිය ගැටලු මෙලෙස ඉදිරිපත් කළා. මේ කොටු ඇතුළට තමයි දකුණු පළාතරේන ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානය. අඩුම ගානේ පව කට් එක මේකට හරි නැති කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ලොකු දෙයක්. වෙන දැන් මේක පිරීලා තිනෝ මේ වෙලාවට එනකොට. දැන් අපේ පඩි නැති වෙන සයිස් එකට මේ වැඩ කටු වෙලයි තියෙන්නේ. දැන් ගෙස්ට් ඩ්‍රයිවර්ලා ලංකාවට ඇවිල්ලා ස්පෙන්ඩ් කරන්න කැමති. හැබැයි ටෙල් පෝලිම් තියෙන නිසා ඒගොල්ලන්ට පාරේ ප්‍රොටෙස්ට් එහෙම කරන නිසා ඒගොල්ලන්ට හරි අපහසුයි. ගොඩක් ෂොප්ස් වලට පව කට්ස් වෙනවා. ජෙනරේටර්ස් වලින් තමයි අපි රන් කරන්නේ. ඒවට අපිට හරියට ෆුවල් දෙන්නේ නැහැ. ජෙනරේටර්ස් වලින් හරි අපි ඒගොල්ලෝ
ඔයගලන්ට සර්විස් එක දෙන්න හරි අමාරුයි. දැන් අවුරුදු 5ක් විතර ඉඳලා අපේ සංචාර ක්ෂේත්‍රයේ ගොඩක් විද වැඩිම වල ලක් වුණා. කොටු ඇතුළත අපේ රෙස්ටුරන්ට් තිබ්බා 3ක්. දැන් 3න් එකක් තමයි අපි දුවන්නේ. ගිය මාසේ ඉඳලා ගොඩක්ම සංචාරකෝ අඩු වුණා. අපේ ස්ටාෆ් එකත් ගොඩක් කට්ටිය රස්සාව නැති වෙලා තියෙනවා. මොකද අපිට කරගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. එමදාම බොරුවට සංචාර ලක්ෂ 10ක් ආවා, 5ක් ආවා. එම කිව්වට කොයිද ලක්ෂ 10? මේක සුද්දෙක් නේ පේන්නේ. පේනවද? 10 දෙනෙක් හිටියේ තැනක 3 දෙනෙක් වැඩ කරන්න. කොහොමාරි අපිට මේක ආයෙ ලසනට කරගෙන යන්න විදියක් කරන්න. එදා වීල කන්න බැරිව මේ වන විට අපේ රටේ ජනතාව ඉන්නේ හැඬු කඳුලින්. වෙනතට ගෙදර බිත්ති හතරට සීමා වූ බඩගින්න අද මහපාරට ඇවිත් ඒ වේදනාව ජනතාව පිට කරන්නේ විරෝධය පළ කරමින්. මේ කුස්සියට දරන්න බැරි බඩු මිලත් අරන් මහපාරට ආපු ගාල්ල ප්‍රදේශයේ ජනතාව. වැටි ඇති ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට තවදුරටත් සහය ලබා දීමට අසල්වැසි ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඉන්දිය රජයේ උපදේශක කමිටුව රැස්වී මෙලෙස ශ්‍රී ලංකාවට තවදුරටත් සහය වීමට තීරණය කළ බවයි ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසන්නේ. අද වෙනකොට අපි හැමෝම මේ වැටෙන වැටිල්ලේ හැටියට ඒක නවත්තන්න, අපිව ගොඩගන්න අපිට කවුරු හරි විදේශීය රටක උදව්ව උපකාරය දැන් අවශ්‍යමයි. පපුවට ගහගෙන කොච්චර කෑ ගැහුවත්, ජාත්‍යාලය ගැන කිව්වත්, දේශාභිමානය ගැන කතා කළත් පිට රටවල් වලට අපි යටත් වෙන්නේ නැහැ, අපි රටින් කන්නේ නෑ කිය කිය මොන පුරාජේරු පුරසාරම් දෙඩුවත් අද සිද්ධ වෙලා තියෙන්නේ අපිට උදව් කරන මොකක් හෝ රටක් දිහා කවුරු හරි කණ්ඩායමක් දිහා බලාගෙන ඉන්න විතරයි. අපිට තනියම නැගිටින්න පුළුවන්. විදේශ රටවල් වල බලල් අත් වෙන්නේ නැහැ අපි. කාටවත් යටත් වෙන්නේ නැහැ. අපි පිට රටටත් හාල් දෙනවා, පොල් දෙනවා. අපිට මොනවද කරන්න බැරි කිව්ව මේ රටේ ඇතැම් දේශපාලන නායකින්ගේ සහ දූෂිත නිලධාරින්ගේ තීන්දුව තීරණ අද ශ්‍රී ලංකාව ඉල්ලංකාවක් ඉල්ලගෙන කන රටක් බවට පත් කරලා ඉවරයි. උදේට ඇහැරලා අපේ රටේ නායකින් නිලධාරින් විතරක් නෙවෙයි, අපි උනත් බලන්නේ මොකක්ද? රැට රෑ වෙනකන් අපි හොයන්නේ මොනවද? කවුරු හරි රටක් අපිට ආධාර කරනවද? කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට ආධාර ටිකක් දෙනවද? කන්න දෙන්නේ මොනවද? ඒ රටවල් මොනවද අපිට ගෙනල්ලා දෙන්නේ කියන එක නේද අපිට අද හොය හොය ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. රටේ ශස්ත්‍රීයත්වය, රටේ සංවර්ධනය ගැන නෙවෙයි අපිට හිතන්න සිද්ධ වෙලා තියෙන්නේ. හෙට දවසේ අපේ කුසගින්න නිවන්නේ කවුද කියන එකයි අද අපිට හොයන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් දේ නැගිටිනකොට නම් අපිට හරිම සතුටක් දැනුණා. රටටම මේ සතුට දැනෙන්නේ නැති. ඒ තමයි ඉන්දියාව අපිට තවදුරටත් සහය දෙන්න ඔන්න තීරණය කරලා. අසල්වැසියා, ඒ කියන්නේ ශ්‍රී ලංකාව, අපි වර්තමානයේ මුහුණ දීලා ඉන්න දැඩි ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ගැන ඉන්දිය රජයේ විසින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඉන්දිය පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාව පැවති බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සිය නිල ට්වීට් එකිනුමේ සටහනක් තබා තිබුණේ. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටලු සහ ඒ තුළ ඉන්දියාවේ කාර්යභාරය පිළිබඳව ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවයි ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් අමාත්‍ය ජයශංකර් පවසන්නේ. මේ දුෂ්කර කාලයේදී සිය අසල්වැසියා සමග එක්ව නැගී සිටීමේ අවශ්‍යතාවය සඳහා සහයෝගය ලබා දීමට මෙහිදී ඉන්දිය පාර්ලිමේන්තු උපදේශක කමිටුව ඒකමතිකව තීරණය කළ බවයි ඉන්දිය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබුණේ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. තනතුරු වලට කෑ ගැරගමින් ජනාධිපති පුටුව දැක්ක හැටියෙම, අගමැති පුටුව දැක්ක හැටියෙම, කටෙන් කෙල පෙරාගත්තු පෙරේතකමකින් කෑ ගැරගමින් ඇමති ඔටුන්නක් දැක්ක හැටියේ මිනිස්සු අමතක වෙලා ඇමති වරදාන වරප්‍රසාද මුක්ති විනීමේ කෑ ගැරගම නිර්මාණය වෙන කණ්ඩායමකට කිසිම දවසක මේ රට ගොඩ ගන්න බැහැ. කණ්ඩ නැතිනවාම ගෙදර වවා ගන්න කියලා කිව්වනම් දැන් පාසල් ටික වහලා දැම්මම පස්සේ අපිට කියන්නේ ගෙදර පාසලක් පවත්ව ගන්නද? අපිට කියන්නේ ගෙදර විශ්වවිද්‍යාලයක් පවත්ව ගන්නද? අසමත් ගෝඨාභය රාජපක්ෂ අපිට කියනවා සමත් වෙන්න කාලය දෙන්නලු. අපි ගෝඨාභයට දෙන්නේ නෑ සමත් වෙන්න කාලය. ගෝඨාභයට සමත් වෙන්න බෑ. ඒ වගේම ගෝඨාභය රකින්නාව රනිල් වික්‍රමසිංහ ඉන්නවා. ඇලඩින්ගේ පුදුම වහන් රනිල් වික්‍රමසිංහගේ සාක්කුවේ තියෙනවා කියලා කිව්වේ. භූතය ඇවිල්ලා කරපු මැජික් ටිකකෝ අපි අහනවා.
රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුවක් පිහිටෙවුවාම අපි සියලු දෙනාටම බලාපොරොත්තු තිබුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක ගොඩගන්න පාවිච්චි කරේ එතුමා ආණ්ඩු කරපු කාලේ එතුමාගේ මේ ආණ්ඩුව විනාශ කරන්න වැඩ කරපු සෙට් එකම තමයි නැවතත් පාවිච්චි කරන්නේ. මේක හොඳ පෙරනිමිත්තක් නෙමෙයි. අනිවාර්යෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවොත් අපට පුළුවන් ජාත්‍යන්තරය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන්න. ජනාධිපතිතුමාගේ භූමිකාව පැහැදිලි නෑ. අවසානයේදී කිව්වා මට සමාවෙන්න, මගේ තියෙන වැරදීම් වුණා, ඒකේ වගකීමත් අපට දුන්නා. දැන් මට හිතෙන්නේ හැමෝම බෝලේ පාස් කරලා ජනතාව තමයි පීඩාවට පත් වෙලා තියෙන්නේ. ජනතාවට දොස් කියලා වැඩක් නැහැ. ජනතාවට සිද්ධ වෙලා තියෙන දේ ජනතාව ගලව ගන්න දේශපාලක් විදිහට අපි වැඩ කරන්න ඕන. හැබැයි විශේෂයෙන්ම අර කල්ලි කණ්ඩායම් සාමත් මේ රට තුල ක්‍රියාත්මකයි. මේ වෙලාවේ නම් අවශ්‍ය වෙන්නේ ඔක්කොම එකතු වෙලා රටේ මේ තියෙන ව්‍යසනයෙන් ජනතාව මුදව ගන්න. මේ ප්‍රශ්නෙන් තිරසාරව ගොඩ එන්න නම් අපේ රට සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න ඕනේ කියන එක. ඒක තමයි අපි එදා ඉඳන් කිව්වේ. මෙතන විසඳුමක් නැත්තම් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මාර්තු මාසේ ඡන්දෙකට යන්න. 21 වෙනි ව්‍යවස්ථාව ගේන පාටකුත් නැහැ. මේ රටට වෙන්නේ මොකද්ද කියලා මොකක්වත් දන්නේ නැති ඒ වෙලාවට හිතිච්ච දේ කරන මුග්ද මෝඩ තකතිරු පාලනයක් මේකේ තියෙන්නේ. මේ පාලනේ තකතිරුයි කෛරා ටිකයි ගෝඨාභයට වඩා වැඩිපුර වගේ කියනවා වීරවංශය ගම්මන්පිලයි. මොකද ගෝඨාභයගෙන් නැති වර්ණා කර ඒක සමගි ජනබලවේග තමයි මේ රටේ මේ ජනතාවගේ අනාගත වක්කීම් බාර ගන්න වැඩි කල් ගිහිලා නෙමෙයි ලහි ලහියේ ඉතා ඉක්මනින් මේ රටේ ජනතාව ජීවත් කරවන්න ඉන්න නායකයා තමයි ඔබතුමා. ඒ පක්ෂ තමයි සමගි ජනබලවේග. ලබන මස පළමුවනදා සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් යළි ආරම්භ කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. එම ගුවන්තොටුපල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ අතර ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය දක්වා ඍජු භාණ්ඩ ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමටත් වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පලාලි ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජූලි මාස පළමුවනදා සිට පලාලි ගුවන්තොටුපලේ ගුවන් ගමන් යළි ආරම්භ කරන බවයි. මම ප්‍රකාශ කරන්න කැමති ජූලි මාස පළවෙනිදින සිට නැවතත් මේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් ආරම්භ කිරීම අපි කටයුතු කරන බව සාම සතුටින් කියන්නට පුළුවන්. විශේෂයෙන් අපි මූණ පාය ඇති ආර්ථික අර්බුදය යටතේ මේ රටට වැඩිපුර සංචාරකින් ගෙන්වා ගැනීම, ඩොලර් සංචිතයක් ගොඩනැගීම වැනි භාරදූර ක්‍රියාවලියන් හිදී මේ ගුවන්තොටුපල තුලිනුත්යට සුවිශේෂ දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. මේ අතර කන්කසන්තුරේ වරායේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 45ක ණය මුදලක් ලබා දී තිබෙනවා. වරාය සංවර්ධනය කිරීමෙන් අනතුරුව ඉන්දියාවේ සිට ඍජුවම භාණ්ඩ ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා. ඉක්මනින් මේ සකස් කරලා මේ ස්ථානයට ආහාර ද්‍රව්‍ය පොහොර මේ වගේ භාණ්ඩ ඉන්දියාවෙන් ගෙනෙන ඒවා මේ ස්ථානයට ගෙනාවොත් එහි මිල ගණන් කොළඹට ගෙනෙනවට වැඩිය උගක්ම අඩු වෙනවා. මොකද ඉන්දියාවේ සිට මෙතෙන්ට ගමනාන්තයේ දක්වා තියෙන දුර ප්‍රමාණය ඉතා අඩු නිසා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.